ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දෙනෙත් වෙලාව රෑ 12:20යි. දේවාංගනේ සාදේ නිමා වෙලා දෙනෙත්ගේ නිවසින් එන්න පිටත් වෙන්නේ දැනුයි. ඇය සාදේ නිමා වුණාට පස්සේ අම්මට මුළු ගේම අස් කරන්න උදව් කළා. කොල්ලෝ කෙල්ලෝ ටික ගී වනසලා ගිහින් තිබුණි. අම්ම කවදාවත් ඒකට මොනවත් කියන්නේ නැහැ. තමාගේ කොල්ලත් අනිත් ගෙවල් වලට ගිහින් කරන්නේ මේක කියලා ඇය දන්නවා. එකතු වුණා මෙහෙමනේ. වෙන දේවල් හිතන්නේ නැහැ. ඇය හිතුවා පාටියකට ඇවිත් පාටේ නිමා වුණාට පස්සෙත් ඉඳුල් පිකන් සෝදන්න ඉන්නේ තමන්ගේ අය කියලා අම්මා හොඳට දන්නවා. එහෙම නතර වුණේ කෙල්ල විතරයි. අනිත් හැමෝම සුබපතල යන්න යනවා. ඒත් කෙල්ල අම්මගේ වටේ දැවටි දැවටි හැම දේම කළා. කෙල්ල කෑවෙත් අම්ම එක්කයි. ඒ ගැන අම්මට තියෙන්නේ වෙනමම ආදරයක්. හැමෝටම අද කෑම සර්ව් කරන්න උදව් කළේ තෑයි. දිනෙත් එක්ක අඩුපාඩු බැලුවේ තෑයි. ඩෙසර්ට් සර්ව් කළේ තෑමයි. හොට් චොකලට් පුඩිම ලස්සන්ට ගන්න ඕන. ඩෙසර්ට් කප් එකට දාද්දි ඒකේ යට පැත්ත උඩ පැත්තට හරවන්න ඕන. ඒකට කියන්නේ අප්සයිඩ් ඩවුන් කරනවා කියලයි. චොකලට් පුඩිම යට තියෙන චොකලට් ග්‍රේවි එක උඩින් ගලන්න එවිටයි. හැමදේම කරලා අවසානට ඉඳුල් පිකන් සේදුවේ තෑයි. අම්මා කොච්චර එපා කිව්වත් කෙල්ල බලලා ඒ හැමදේම කළා. තමන්ට හොඳ දුවෙක් ලැබෙන්න යනවා කියලා අම්මට නියත ලෙසම හිතුනේ අදයි. ඒ ගැන ඇයගේ රත්තරම් පුතාට පින් දුන්නා. වෙන්නේ මොකද්ද කියලා ඇය දැන් දන්නවා. මේ ඉන්නේ වසන්තයක් එන්න කලින් එන සුවඳ තමයි. කොල්ලගේ ජීවිතේ ලස්සනම දේවල් ඉස්සරහට වෙයි කියන බලාපොරොත්තුම පමණ ඇයට ඇති. අන්තිමට කෙල්ලයි කොල්ලයි අම්මයි චොකලට් පුඩිමින් ටික ටික ඩෙසර්ට් කප්වල දාගෙන පැන්ට්‍රිය වටේ ඉඳගෙනම කනවා. ඒකේ රස මැණික. දේවාංගිනිගේ මුහුණ අද චොකලට් පුඩිමක් වගේ ලස්සනයි. මම අපිට විතර දවසක වෙනම එකක් හදන්නම් අම්මේ. මේක දැන් ටිකක් නිවිලා. මං උනේ චුට්ටක් කෑවරත් තරම්. එහෙම රහයි නේද අම්මේ? කොල්ලාද කතා කරන්නේ අඩුවෙන්. හදවත වැඩියෙන් කතා කරන වෙලාවට කොල්ලගේ කට ඕෆ් වෙනවා. ඒක ස්වභාවික දෙයක්. අම්මයි තාත්තයි දැන් කාලා ඇති. මම 9ට විතර කෑම ටික ගිහින් දුන්නා. අම්මා කතා කළා අම්මේ. කිව්වා කනවා කියලා. දිනෙත් හිනා වෙනවා. අද හිනා වෙනවා විතරනේ බර්ත්ඩේ බෝයි. ඇයි මුරුදුව කියනවා. අනේ මහත්තයෝ දැන් නංගියෝ බස්සන්න. ගොඩක් රෑ වෙලා. ඇයි හිනා වෙනවා. දැන් නම් මේ නිදාගත්තත් කමක් නෑ. අම්මයි තාත්තයි හිතනවා ඇති නංගි අද මෙහි නිදාගන්නවා කියලා. දිනෙත් බිම බලාගෙන කියනවා. කෙල්ල අම්මා දිහා බලනවා. එහෙම කරන පිළිවෙලක් තියෙනවනේ මහත්තයෝ. ඇයි ඉතාමන් මුදුව කියනවා. දෙන්නම කතා නෑ. මයි යන්නං අම්මේ. කෙල්ල අම්මව බදාගෙන පස්සෙහැට වඳිනවා. ගිහින් නිදාගන්න අද මහන්සිනි මැනිකට. එහෙම නෑ අම්මේ. දිනෙත් කෙල්ලත් එක්කම එනවා. අයියේ නංගි ටොයිලට් එකට චුට්ටකට යම්. කෙල්ල යන්නේ ගෙදර. මේ හදිස්සි මෙහෙ උඩ ටොයිලට් එකට යන්න ඕන නෑ. ඒත් ඇයි එහෙම කියනවා. යම් බීම බිව්වනේ ගොඩක්. ඇය බිම බලාගෙන හිනා වෙනවා. දෙන්නම උඩට යනවා. කෙල්ල කාමරේටම ඇවිත්
බිත්තියට බර වෙනවා. දෙනෙත් හිතන්නේ ඇයි ටොයිලට් එකට ගියා කියලයි. දෙනෙත් අයියේ දේවාංගනේ කාමරේ බිත්තියට බර වෙලා බලාගෙන ඉන්නවා. දිනෙත් එනවා. ඇය බිත්තියට බර වෙලා ඔහු දෙස එකම බැල්මකින් බලාගෙන ඉන්නේ. නංගි හැමෝම ඉස්සරහා ලස්සනට බබා කිව්වේ දැන් මට නංගිලු. ඇය කියනවා. දිනෙත් හිස කසනවා. ඇය අඩියක් ඉදිරියට එනවා. කෙල්ල හරිම ලස්සනට ඔහුගේ උරේස යටින් අත දානවා. කොල්ල වේවුලන්න ගන්නවා. මට මොනවත් නොකියම යවන්න දෙන්නේ. ඈ අහනවා. මම බබා කියන්න. දෙන්නම මූණට මූණ බලාගෙන ඉන්නවා. කියන්න අහන් ඉන්නේ. ඈගේ පපුව ඔහුගේ පපුවට ලං වී තිබුණේ. ගොඩාක් ආදරෙයි. ඔහු කියනවා. එහස් දිහාම බලාගෙන. දන්නේ නෑ කියලා ද හිතන්නේ? මං දන්නවා. ඒත් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙච්ච ජීවිතයක් සුදු. ඇයි කියනවා. මං හැමදේම දන්නවා බබා. නිසල මට කියලා තියෙන්නේ. ඒවා මොනාද? මේ මැනිකන ෂෝ. ඔය පාස්ට් ටෙන්ස් එක ඩිලීට් කරලා දාන්න. දෙන් අපි මෙහෙම ඉමු. කොල්ලා කියන්නේ ඊට පස්සේ අපි මෙහෙම බදාගෙන ඉමු කියලයි. දේවාංගනේගේ දැස් තෙමීගෙන යනවා. මේ බදාගෙන ඉන්නේ හවුසින් ස්කීම් එකේ ඔලු කෙල්ලව කියලා දෙනෙත් දන්නවා. මේක හාස්කමක් නෙමෙයි. මනුස්සකමක කතාවක්. බබාට දැන් ගෙදර යන්න බෑ. ඇයි පමණයි කියන්නේ. දෙනෙත් හරි ලස්සනට කෙල්ලව සිප ගන්නවා. ඒක භාවනාවක් වගේ දෙයක්. හැමදේම දෙන්නම්. ඔහු මුමුණා කියනවා. මම ආදරේ මේ හැමදේටම. ඇයි කියන්නේ පමණයි. ඇස් බිය වෙනවා. තොල්පෙති දිගහැරෙනවා. ඉන් මාස 7කට පස්සේ ස්කීම් එකේ ලස්සන වෙඩින් එකක් තිබුණා. කෙල්ලයි කොල්ලයි හනිමූන් යද්දි ස්කීම් එකේ කෙල්ල කොල්ල ටික සින්දුවක් කිව්වා. එක යායේ කකා වෙටි එක වගේ එකට හිටි එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා නාස්ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපිට හිටිය ලපටි කැකුල නාඹර දෙනිතා. එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් ගන්න අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.